සම්මා සම්බුදු සරණයි සදැවතුමී. පෞකම් කරන අනුවනයා තමාවිසින් සිදුකරන පාපකර්ම පිළිබඳව නුවනින් මෙෙහි නොකරන බවත් හෙතම තමා විසින් සිදුකරනලද පාපකර්මණනිසා ගින්නෙන් දැවනකුමෙන් ැවීමට පත්වන බවත් සම්බුදු දහමාපට පෙන්වාදෙනවා සදැවතුම ඔබ ස්ත්‍රවණය කිරිමබ බලාතුරොත්තුුණන ්‍රම දේශනාවත් අකුසල කර්මයන්ගෙන් වෙන්ව සුචරිතධර්මය හැසිරමින් දෙරව ජයගන්නට ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබා අපප කෙරෙහියාලු කම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිනයේ මේ පෑරණියමිත දායකත්ව ධර්මදේශනාවසිදු කිරීම සහා බෞද්ධ්‍යයා රූපවාහිනී මැදිරියට වැඩමකර, පූචපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවැනිය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධනාදදී නමස්කාර පූරකව පිළිගනිමුෝ, සාධූ සාධෝ සාතුෝ. මෙමධර්ම දේශනාව සඳහා සැහැති දායකත්වය ලබාදනවා මුල්ලවත්ත ගොතටුව පතිංචි ජීවන් මානගේ මහතා සහ චතුරි ජයසිංග මහත්මිය ඇතුරු පවුලේපින්වත් පිරිස. සමන්තාචක්කවාලේ සු අත්‍රගච්චන්තුදේවතා. සද්ධම්මන් මනිරජස්සේ සුනන්තුු සග්ග මොක්කදන් ධම්මස් සවන කාලු අයං බදන්ත දම්මස් සවනෙ කාලු අයං බදන්ත දම්මස් සවනෙ කාලු අයන් බදන්ත නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥාන චාරස්සෙ දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරජස්ස දම්මසාමිස තතාගතස්ස සබnnyුණු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබබ දම්මිසු අපටහතඥනචරස්ස දස බල දරස්ස චතුවේසාරජජ විසාරදස්සෙ සබබ satuතුතමස්ස දම්මිසරස්ස දම්ම රජස්ස දම්මසාමිස ගතස්ස සබුණු සම්ම සම්බුද්දස්ස නමතස්ස භගවතු වරහතු සබබදම්මිසු අපටිහතnyaනචරස්ස දස බල දරස චතුවිීසාරජවිසාරදස්ස ස මස්ස දම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්ුමශරාවක කාරුණික ගුණගරුක සැදැහැවත් බෞද්ධ පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත්. එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරගණ්ඩත් නිවැරදිී වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවායි ති භවයකින් සැන සෙන්ඩත්. අවසානයේ බලාපොරොත්තුවෙන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරීෙන් චතුරාරි සති ධර්මාව බෝධයෙන් සැනසෙන්ඩ මෙස්ියලුම පුුණ්‍යෙ ධර්මයන් හේතුවේවා කියෙන ප්‍රාර්ථනාවත් ඇතුවයි. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථන ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් කරගත්ත සියලුම පුුණ්්‍ය ධර්මයන්ගේ ආනිසංසයත් හේතුවේවා කල ප්‍රාර්ථනා කරමු. පන්නතුන අද ධර්මදේශනාවේ මාතෘුකාව හැටියට මම යොදාගන්න කල්පනා කලේ පේතවත්තු පාලයේ සඳහන් වෙන කරණ මුන්්ඩ කියන පේතවත් වූ ඇසිරු කරගැන ධර්ම දේශනාව සිදු කරට මේ කරණ මුන්ඩ කියන පේතවත්තුවෙන් සඳහන් කරන්නේ කාය දුෂ්චරිතයත් වචී දුෂ්චරිතයත් කොච්චර භයානකද කියන කාරණාව දුෂ්චරිතයෙන් පිළිබඳව සඳහන් කරනකොට කාය වචී මනෝ කියල ආකාරත්තුනක් පැහැදිලි කරනවා. අත් මේ පේතවත්වේ සඳහන් කරන්නේ කායි දුෂ්චරිතයයි වචී දුෂ්චරිතයයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ කාශ්‍යප භාගිතුන් වහන්සේගේ කාලි සිද්ධවෙච්ච සිදුවීමක් එක්ක. එක් තරා ගමක මේ සඳහකරණනි කාශ්‍යප ාගතු වොහසකි කාලි. ජීවත් වනාා බොහෝම ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙක්. එතුමා පිරිවරාගත්ත තව උපාසකොරු පන්සීයක් එතර හිටිය. මෙන් මේ ප්‍රධහන උපාසක තැන සෝවංවිච්ච කෙනෙක්. ඔහු නිසා විශාල පිරිසක් පින්කරනවා. සත්පුරුෂයන් ගැසුර හැම දාම සැපයක් කියල සඳහන්ක ලේකයි. දැන් මේ පිරිමි පන්සීයක් දෙනා පින්කරන නිසා. ඔවුන්ගේ භාරියාවත් ඔවුන්ට අනුවම කුසල් රැස් කරන්න පටන් ගත්තා. ඒේගොල්ලත් බොහෝම දැහැමී. එදොට පිරිසදැන් දාහක්කින්නවා. පුරුෂෝ පන්සීයයි කාන්තාව පන්සීය මේයි නිතර නිතර රෑ දවල් පින් වැඩින පින්කන් කරනවා ඔය ඒ දඩු පාලන් අදනෝ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් බොහෝ දේවල් කරනවා ඔය අතර කාශ්ප භාගිතුන් වහන්සගේ ශසනයේ භික්‍ෂූන් වහසල උදෙසා විශාල සංගාරාමයක් ඇැදවා අ එක ශාසන සන්තක කරලා පූජක් කළ. මේ පිරිස වරින්වර මේ සංගාරාමයට යනවා භික්‍ෂූන් වහන්සලට උපස්ථාන කරන්නට. ඉතින් එහෙම යන දවසක අතර මග නතරවිවී තම යන්නේ ඒයන්නේ බොහොම දුරයි තැන්තැන්ගොල කාලේ ගත කරමින් මෙය යන්නේ එක දවසක් මෙහෙම යනකොට මේ ගොල නතර වෙච්ච අඹබලමක හිටියා දෘර්තයවෝ පිරිසක් සුරා දූර්තයෝ ඉතින් අර පිරිස යනකොට තමන්ගේ භාරියාවුන් එක්කරගෙන මෙයන් යඔක්කොටම පින්කරගන්න හින්දා. ඒ සඳහන් කරනවා මේ කාන්තාව බොහොම ලස්ස නයි මේගොල්ඩු සමහලට තරුණවයිසේ ඉන්නත් ඇෙති.ඉතින් ඒ පිරිස එතන නතර වෙලා ඉඳලා ගියාට පස්සේ අර දූර්තියෝ කතා කරනවා මෙයින් එක කාන්තාවක ගෙහැරි සීලයේ බේදනය කරන්නට කාටහරි පුළහන් වඋනුත්. ඔහුට කහවනු දාහක් දෙනවා පීලා ඉට පස්සේ අර දූර්තියෝ පිරිසිෙන් එක්කෙනෙක් කියනවා මම එක්කෙනෙකු ගෙහරි සීලයේ බේද කරනවා. ඔොහු එක බාරගත්තා. කාරණාව භාරරගෙන මේ ගොල්ලු දැ තව නතරවිවී නතරවිවී යන තැන් තියෙනවන්නේ. මේ පුද්ගලය ඒ තැන්ගොල්ට ගිල මොහුට හොඳ හැකියාවක් තියෙනව මේ ගීත ගායනයට ගෙල්ලට කාන්තාව යර පුරුෂෝයි නතර වෙලා ඉන්න අවට හොඳට වාදනී කර කර ගීත ගයනවා. මේ ක්‍රමයයිෙන් කොහොමරි ඔහුට පුළුවන් වුණා එක කාන්තාවක් ටිකත් තමන් පැතර නම ගැන්. මේ ගායන හැකියාවත් එක්ක ඒ ඔොහු තවටිකක් දෙියුණු කරගත්ත ඇගේ අවධානය තවතාව වැඩි වැඩියෙන් තමම් පැත්තට හරවගත්තා. එහෙම කරගන මොහු කොහොම හරි ඒ කාන්තාවගේ සිල් බිඳින තැනටම කටයුතු කළා. හැබැයි ඒකානික් කාන්තාව වූ සියලු දෙනාම දන්නවා. තැන් ඔහු අන්තිමට කාරය නිමාකරලාර පිරිසට ගිහිල්ල කීවා ාරගත්ත කරතාවය මං කළා එක තැනැත්තියක් සීලයෙන් විනාස කළා ඇගේ සීලයේ විනාස කළ දෙමට පොරුන්ද විච්ච මුද ලෝනය කියලා කාවනු දහ ඔහුට ගෙව්වා එමුද අරගුල්ලන්ට තරහයි නිරපරාද මුදල් වීදංන්න. එහින් දැයි කේන් තියටත් එක්ක අර කාන්තාවගේ ස්වාමියයා හොයා ගෙන ඇවිල්ලා ඔහුට කීවා අන්න අහවල් පුද්ගලයා ඔබේ කාන්තාවත් එක්ක අනියම් සම්බන්ධ එත්තේවා කියලා. හරියටම ඒ මේ පුද්ගලයට නමාගණ්ඩ පුළුවන් වනෙත් අ ප්‍රධාන උපාසක තැනගේ බිරිඳමයි සෝවාන් උපාසක තැනගේ බිරිඳමයි හරවගන්න පුළුවන් වුණේ ඉරස උපාසක තැනගි හිල්ලා ඇගින් ඇහවා ඔහු යි නැතන පිළිගත්තෙත් නෑ ශ්වාසයක් තිබුණත් නෑ එහෙම කරයි කියලා නමුත් ඇගන්න ගල් ඇහවා දැන් ඇයට මේක ඕව කියන්න බෑ එනිසා කරන්න දෙයක් නෑ දැන් ඔවු කියඩ බැරි නම් නෑ කියඩ නොවන නැමං එහෙම කළේ නෑ හැබ එතකොට දැන් සිල්පද දෙකක් කැටිෙනවා. තැක් තුන්ගෙන සිල්පදිත් කැඩිල දැන් එහම සිද්ධියක් නෑකිල කිීපුගම ඊළඟ සිල්පදිත් කැටිෙන බලන්නකො පාපයෙන් බේරෙන්ට ගියහම බේරීමක් නෙමේ නෙවන් තව තව පැටලීමක් තමයි වෙන්නේ නමුත් කරන්න දෙයක් නෑ එනිසා කිව නෑස්වාමී නනිහෙම දෙයක් මං කළේ නෑ කියලා නමුත් ඒ කාරණාව යෙදුනේ නෑ කියල මොහුට ඒත්තු ගන්වන්ඩ ඇයට තව නොයෙක් දේවල් කියන්නට සිද්ධ වුණා බොරු ගොඩක් ගොතන් සිද්ධවෙ වෙන නමුත් ඇයට තරෙනවා මංමේ මොනවා කීව මොහු මගේ කියමුණ ඉශ්වාස කරන්නේ නෑ එන් ඇය තීරණය කළා දෙවරන්්ඩෝනි කියලා තැක් වඩා තහවුරු කරන්නකි දිවිරීමේ වැඩි කරනවන්නේ. ජනිසා ඇත් තීරණය කලා දැ දෙවුරලා කියනවා. එහන්න කියනවා ස්වාමිනිි මංමේ වරද කළේ නෑ. මේ වරද කලා නං උපවපන් භවයක් භවයක් ගානය කලුපාට කන් දෙක කඩය වැටිච්ච භයානක පෙනුමක් තියෙන සුනකයක් මාව කාල දාහන්නුවනය කියලා බොරුනන්කිීවේ එහෙම වඩෝනමට දැන් ඇය දවරලක් ොහොමට ඇඟ බේරගත්තන නවතර පුරුෂයා අනික් කාන්තාව ගෙන්නලා ඇහුවා මෑ කියන්නේ ඇත්තද තැ ඒයි දන්න මෑ කියන්නේ බොරු ගොඩක් කියලා නමුද ඇය බේරගන්න නිසා අරගොල්ඩු කිවවූ ඇයි කියන්නේ බොරුවක් නෙමයි කියලා ඒත් මොවුන් පිළිගන්න නැති නිසා ඒ කාන්තාවන්ට සිද්ධ වුණනා දවුරන්ඩ අපි කියන්නේ බොරුුණන් උපූපන් හැම ජාතියකම මැගේම දසිියෝ වෙන්ඩුවන කළ ප්‍රර්ථන කළ කෙන් දවරුවහෙ නම තරකාන්තාව ඉතින් බොරුවට දවරලා හරි බේරුුවක් හෙව්වට ඇගේ හිතේ බුරපුුරා නැගෙන වේදනාව එ කාලයක් තිස්සේ මනාව සිල් රැකගත්ත කෙනෙක්න න සංසාර හැටිය එහෙම තමයි කෙලෙස්වල හැටි එහෙම තමයි ඒ කලේස වසගේයට ගිය හම මක වෙන්න කිය එක තේරෙන්නේ සහර තැනක සඳහන්කලි කාමය අන්දයි කියලා ඉති ඒ නිසා තමන්ට ගොඩක් වැරදිච්ච බව තේරෙන්නේ හුඟක් පහුනාට පස්ස ම එතකොට හදන්ඩ බෑ වැරදිල ඉවරයි ඉති මේ කාන්තාවට ඒ ගැන පුදුම මානසික දුකත්තියෙන්නේ අනි බොරු කියන්ඩ වන ඒක වහට බොරු වැලක් කියන්න වනා නිසානිත් ඔක්කොම සිල් කඩාගත්තා සේරම තමම් බේරගැඩ බොරු කීවා ැ මේ ඔක්කොම හිතේ බලපානුවන්නේ. එනි සෑ නොබෝකාලයකින්ම කෘෂවෙලා ලෙඩවෙලා ගිහිල්ලා ඉතා ඉක්මනට මැරිලගිය මැරෙන ගිහිල්ලා. හිමාලි විමාන ප්‍රේතියයක් කවෙලා ඉපතිනා. කරනමුන්ඩ විල සමීපේතම ඉපදන. ඇය උපදින කොටම ඒ සමීපයේ තවත් වෙනත් විල පොකුණක් පහළ වුණා ඇගේ කර්මයේ නිසා බෙනම පොකුණක් පහල වුණ කාටද මේ විමාන ප්‍රීතිීයෝ කියලකයන්නේ දවසෙන් භාගයක් සැපවිදිනවා දිව්‍යමයේ සැපවිඳන්නේ දවසින් අර්ධයක් දුක්විදිනවා යට තමයි විමාන ප්‍රීතියෝ කියලකෙන් දර් මේගල සිලු ත්‍රැක්ක සීලයේ ආනිසන්සයට සැප විඳනවා නමුත් පෞද් කරා ඒ නිසා දවසින් භාගය දුක්විදිනවා. අනිකාන්තාවත් මැරුණා නව ඒගොල බොරුවට දවුරුවනි ඒ නිසා මැගේ පරිවාර දාසිෝ වෙලා විමාන ප්‍රීතිවී හැටියටමහි ප්‍රජනා දෙබාන කරුණමයයක් විාග දෙෙන හැ ඇගේ ඇයට දාසියෝ ඉන්න විශාල ප්‍රමාණයක් ඇය විමානු ප්‍රේතියක් ඔක්කොමත් විවාන ප්‍රේතියෝ. අවුදු පන්සේයක් විතර ගෙවිල ගියා ප්‍රේතියන්ට දීර්ගාවශ්‍යය ද යට තින දිව්‍යමය මාලිගා දිව්‍යමය යහනාව දිව්‍යමය කෑමබීම දවස භාගික ඉතරු බාග තනිකරම ප්‍රේතදුක විඳරවා. තැන්ති අර සැපවිදිෙන කාලයේ දවස භාගයක් සැප සහිත කාලි. මේ කාන්තාව කල්පනා කරනු අ අපි අතර එක්කම පුරුෂයෙක්වත් නෑනේ. පුරුෂයෙක් නැති ජීවිතය මොකටද. ඒම කල්පනා කරකට ඉඳලා මේගොලු කල්පනා කරනවා මනුස්සලෝකෙන් හරි පුරුෂයෙක් ගෙන්න්න ගන්ඩ ලැබුණු ඒක මොනද මේගොල්ල තීරණය කරන්න කරන්න ද මේගොල්ල ඉන්න අවටට තියෙනවා මේ හිමාලි කියන්නේ බොහොම සස්ශ්‍රයකයින්නේ. තාම හුද්දට වැවිච්ච පලතුරුවාදී ආහාරපානයට සුදුසුදේවල් බොහොම හිමාලි. හිමාලේ අපි හැමෝටම පේෙන් නැහැනේ. අපිට හිමරය කියලා ගිහිල්ල බලහම මේ තියෙන්නේ හිමාලය කියල පෙන්නට කඳු ප්‍රවදය ප්‍රදේශයක් තියෙනවා. නමුත් මේ හිමාලේ අපිට නොපෙන් එන ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය පේන අභිග්ඥල්ලබින්ට විතරයි. හිමාලෙ විතරක් නෙමේ මේ ලෝකේ අපිට මේ මුළු ලෝකෙම පේන්නේෙ නෑ අපේ එහැට ගෝචර නොවෙන ප්‍රමාණය තියවා. ද එවන් කාරණා සාකච්ඡා කරන බොහොම දිීගයි ගුරුලෝ පිළිබඳවහෙම සඳහන් කරන කොට යොදුන් එකසිය පන දික ගුරුලො ඉවා කියල කියෙන්. යදුනක් කියනෙ දලවසයෙන් හැතැක්ම දහයක් කියල කීවොත් දය එකේ පනහ ගුණන කරලා බලන්ඩුවනේ මේ ගුරල කොච දිකයිද කියලා එකැන සැතපු මෙක්්දාහස් පන්සීයක්ක් තර දිග ගුරුලු අපිට පිළිගන්නතිය හිතාගණ්ඩවත් පුළහන්ද ඇතැක්මෙක් දස් පන්සීයක් තරන් කියර කියහම්. ඒ අපේ ලංකාව වැැහුවත්. ඒ සතාගේ ඉස්සර හ පිටි පස්ස රටන් එලියටයනවානි. ඒ තරං විශාලයින්. ඇති අපිට එහිද තේරෙනෑ. නත් ගුරුලො පිළිබඳව නාගයව පිළිබඳව ධර්මය වෙනම විස්තර කරන තැන්තියෙනවා ටිකක් වැඩිපුර විස්තරලා තියන දධරමී. අප සත් සීධන්තර වාසී කළ කැනෙ පවුරු වලු හතකට එහා. තැන් අද කිසිම විද්‍යාඥයෙක් මේ පවරු වලු හතක්කින ප්‍රමාණය හොයල නෑ. කාටවත් ගෝචර වෙලා නෑ. ඉ ඒවාගේ අපිට නොපිනෙන තැන්. හිමාලෙත්තේ හෙමයි. ඇ අපි නතා කරන්න කරන මු්ඩමීල සීහපපාතවිල්ල අනවතප්ත විල චද්ධන්ත පොකුණ මේ ආදී පොකුණු සහ විල් සාමාන්‍ය මනුස්සපතින්දලා. සැතපුම් දෙසීක් විතර උඩින් තියෙන කියර කියන්න හොමත් අපිට ගෝචරණයන් එතකොට එහහින්ද මේ හිමාලි කොච්චර ආහාර පානාදීෙන් සස්ශ්‍රීකද කියන කතාව යි නොයෙක් විල් පොකුණු විස්තර කරපු තැන්වල විස්තර කරලත් තේරා චද්ධන්ත විලේහෙම පලතුරු විලවටේටම යදදුන් බාග භාග පලතුරු යන් තියෙන් තොඩ විලවටට පළතුරු වල ලුතියන්නේ සඳහන් කරනා කොස් ගෙරීහෙම මහා හැලි වගේ කොස් කියල කියන්නේ එදුන හම පැණි බේරෙන හැලි වගේ කොස්තිබන කියල කියන්නේ උද්ගස් ගැන කියනට කන පුවක් ගහක් වගේ ලොකු යුක්්ද්ඩක් කියලා ඒ වගේ බොහොම විශාලයි ඉ මේ කාන්තාවූ මේ ප්‍රදේශී තියෙන අම්බ කඩලා දර ගඟදිගේ පාවෙන අම් මනුස්සලෝකට ඇවිල්ල මිනිස්සු මේ අම්ඹ කාල කොහෙන්දමී අම්ඹ කියලා හොයාගෙන අම් හොයාගෙන හොයාගෙන මෙහැටේ එහමඋුත් එහම පුර ශේක්කවත් පිට තියාගන්න පුඩුහන්කිල හිළල තම මේ වැඩි කරන්නේ. එති මේ කඩලදාන අම්ඹ මනුසලුකිර යනවා බොහොම අඩුයි මක කඩලදාපු හම්ම පල්ලහි තාපසවෝරු ගන්නවාඹ. අයිතිකාරුව නැති වස්තුනි කෑමට තාපසවරු ගන්නවා. එයින් මගඇහිල්ල පාවෙලා යනෙවා වැදන් විසින් ගන්නවා. එයිුත් මැගැල්ලා යන අම්බ සමහරලාටමේ කුරුල්ලු ඒ කුරුල්ලොත් මේ අඹ ගන්නවා. සමහරි වවා ගගේ ඊවර දෙපැත්තට පාවෙලා ගිහිල ඉවුරේ නතර වෙනවා. දෙ කලාතුරකින්ම තමයි ගෙඩිය පල්ල හැටිගොත් යන්නේ කොමට හැබැවටම අඹගෙඩිය පාවිලා පල්ල හැර ගියා ගිල ගංගා කියන නදීයට වැටිල පල් හැට ගලාක් නෙහට බරණස් රජරුව නාන් නැවිල්ල සාමනි රජරුව නානකොට යකට දැලක්දානො එදානේ රජරුවන්ගේ ආරක්ෂාවට විශාල අඹගෙඩියක් ඇවිල්ල මි දැලට හිත්වුණා රාජපුරුෂුව දැක්කා මගේගඩියක් ව හොඳටම තේරෙනවා නොත් හරිම සුවඳයි නවත් කවදාවත් මේවාගේ ලොකුවම දැකලනෑ එහිද අනුබව කරන්න බයයි ත රජ්ජිරුවන්ටත් පෙන්නවා තීරණය කළා හිරකාරයෝ කොහොමත් දැම් මරණ්ඩනීන්නේ කෑල්ලක් කපල හිරකාරයකුට දීල බලමු කියලා පොඩි කෑල්ලක් කපලා වයසක හිරකාරයෙකුට දුන්නා. එයාඒක කාල කියනවා. ස්වාමීනී මේක නම් මනුසලෝක අඹයක් නෙමේ. මේවාගේ අම්ම කවදාවත් කාලනෑ තව කෑල්ලක් දෙන්නා. ඔට පලනි කෑල්ල කාල අරමණුසියටට කිසි වෙනසක්න කියැනීමේ හානියක් වෙන බව් පේන්ටනෑ. දෙවැනි කෑල්ල කෑවහම. මේ මනුසයගේ සුදු පාට වෙලාති බිච්ච කෙ ඔක්කම කලුපාට වුණ. තුළට ගිල්ල ිච් ස් ක්කම පිය විස්භාවයට ඉසර හට මතු වුණ ගිල්ලති විච්ච කම්මුල් ආපහු පිරිලා හොඳට රවංගුණ ප්‍රැලි වැටිල තියෙන හම අපහු සම්පූර්ණ දිගැරුුණ නැමිලති විච්ච කොඳද හොඳට කෙළිින් වුණ දැන් හරිට නිකන් අවුරුදු විසි පහී තිහි තරුණ හිවාග ඒ වයිසිං බොෝම ජරාජීරණය වෙලා හිටපු කෙනා තහොඳ තරුණ පෙන්ෙනුමයි. ඊට පස්සේ ඉතුරු අපම ගෙඩිය ඔක්කොම රජරූකයවා එ රජ්ජුරු හරියට දිවී ලෝකින් බැහගු දිවියකු මාරයෙක්වාගේ රජර ඊට පස්සේ මිනිසුන්ගෙන් යහුවා මේ අම කොහෙද තියන්නේ මිනිස්සු කියනවා දන්න ස්වාමීනී වන චාරීන්ගෙන් අහන්ට කියලා එකන් වැදිි පුද්ගලයන්ගෙන් අහන්ට වන චාරී කියල කන වනේ හැසිරෙන ඒගොල්ගෙන් අහන්ඩ දෙගොල කියන ස්වාමීනී මේ අපතිය ෙහිමාලි කාටද ගැෙනත් දෙන්න පුළහන් කියල හෙවා එක්කෙනක් ඉදිරි පත් වනාා එයාට කහවනු දාහක් දුන්නා ඒක ගෙනෙහිල්ල ගෙදරායියට දුන්න මේනකං මේක තියාගැන්් මේ අවුරුදු ගානක් යන්න වෙන ගම නක්මේ ඉතිදම් ඔොහු ගමන පටන් ගත්තා යොදුන් හැටක් විතර ගියා යොදුන් හැටක් කියලගෙනනෙ සුළු දුරක් නෙමි යොදුන් හැටක් විතර ගිහම මෙයාට හම්බේෙනවා ස ය තාපසිතුමාගින් ඇහ ස්වාමීණී මේ අර දිව්‍ය මේ අම්බතියන දිහට යන්නේ කොමද තව යුදුන් තිහක්කට එතකට තව තාපස කෙනෙක් කම්බි යා පාර කියයි එතෙන්ට ගියා ය කියන තව යුදුන් පහළක්ට එතකට තවත් තාපස කෙනෙක් එතිෙන්ට ගියා එයාගෙන් පාරහපු හම කියනවා දැන් ඔබ ප්‍රධාන ගගේ මිදෙන් දෝන හම්බෙනන අතු ගංගාවක් ඒ ගඟදිගයන්ට ඒ ගඟදිගී යනකට ඔබට හම්බනවා පරුවත දෙකක් අතරින් වතුරේවා එතන නතරවෙන්ට ඒ පරුවත අතරින් වතුරයන්නේ දවල්ට විතරයි රෑට එන්න නෑ ඔබේ පරුවතයේ සිදුරෙන් ඇතුල් එඩ ඕනේ. රෑට ගිනිහුලක් පත්තු කරගෙන ඒ සිදදුරින් ඇතුළට ඇට් රෑට වතුර නෑ මොහඒ සිදරෙන් එලියට ඇතුළට ගිල්ල එහා පැත්තෙෙන් මතුුණ හම හරියටයක් දිවිය ෝක කිරියාවගේ මනා සුන්දර එළියයි මැණක් කොලේලිය ප්‍රත්තරම් පරුවතවලේලිය ්‍රදී පරුවතලේලිය ඉරේලිය වැටිල පරාාවර්තනය වෙලා පුද්දුමල් අස්සනයි එතකටට කාන්තාව දැක්කා පිරිමිකාවල ොහමටයි හමටයි මහමටයි කියල දැ ක්කොම දුවගනනවා මේ පුරුෂය අයිති කරගන්ඩ මේමන්සය හොඳටම් බයපුණා එහෙම මර ගල් සිදරින් ඇලියට පැන්න ගගතිගේම පල් හැටවිල්ල බරණැසිටනකම් ආවා රජරුහව ඇයි කාරණාව ඔක්කොම කීවා අප තියෙන තැනටම ගියා ස්වාමීණ මෙහෙම ප්‍රශ්නයක් වුණා මංආාව එක වෙනම දියනවා ත් දි්‍යාංගනාවන් වගේ මේ කාන්තාවන් ඇසිරු කරන්ඩ ඒ පුරුෂයට පින් මදි කියලා. එනිසා රජ්ජුරූ තීරණය කරනවා මම යනවා කියලා. පිරිසත් එක මඟට ඇල්ල මඟට මඟට ඇවිල්ල පිරිසනතරල රජිරුව කොහ මඩි අරකියාපු මගින් අරවිදිහයටම එතින්ට ගියා. අර වගේ මර කාන්තාව අලුත් දෙව්කුමරෙක් උපන්නාගේ කියා රජ්ජුරු ගවටාව. රජරුව එක්ක්‍රගෙන ගේල්ල තමන්ගේ විමානීතියාගෙන අවරුදු දෙකසය පණහක් විතර තැ රජරුව ගොල්ලොත් එ එකක ඉන්නවා. එන්න අර ප්‍රධාන විවාන ප්‍රේතියගේ එක තම ඉන්නේ න තනිත් අයත් තින්වා පරිවාරාය හැටියට අවුරු දෙකසයේ පණහකට පස්සේ රජිරුවන්ට රෑට හැරුණා මධ්‍යවරාතරිය හැරුණා ත රජරුවත් එක්ක යහන ඉන්නා අර දිව්‍යංගනාවක් වගේ කාන්තාව යහනෙ නැගිටලා බැහල කොහෙද යනනා රජරු බලාග රජුරු බලාගෙන ඉටියා මොක දැයට වෙන්නේ කියලා ඇ අනුව අළඟතිබ පොකුුණක්ගාවට එ පොකුණගාවට ගියහම මෙ පොකුණෙන් ගොඩ වෙනවා ඇත්පැටියෙක් වගේ කළුම කළුපාට සුනකෙක් කන් දෙක කඩා වැටිලා ඇස්තක රතුූම රතුපාටයි ඉතාම භයානක දත්යෙන්නේ ත්පැටියෙක් වගේ ලොකුවිස්. අර පොකුුණින් ගොඩවෙලා ඇවිල්ලා අර කාන්තාව බලහත්කාරින් බිම පෙරලනවා දෙවි්‍යංගනාවක් වගේ ඉන්න තැනැත්ති පාද දෙක ඇඟට තියෙන පෙරලනවා පෙරල්ලා මාස ගානක් බඩගින්න හිටපු සතෙක් වගේ සරවාංගයේ ඇදද ඇද ඉර ඉව කනෝ දැනෙන වේදෙනනාව නිමක් නැතිවේවෙති. ගලෝගලු ම් බඩිගින්න හිටපු සතෙක් වගේ කනු කාගන කාගනයනවා. එම ගිහිල්ල මස් කළඳක්වත් ඉතුරු කරන්නේ ඇට සැකිල්ල විතරක් ඉතිරු කරත. ඉට වසේ ඔහුගේ දතින්ම මේයට සැකිල් ලොසවලා අරගෙන අර පොකුණට දාලා සුනකයා අතුරු දහන් වෙනවා ඇය පොකුණෙන් ගොඩවෙන්නේ නැවත දිවියංගනාවක්වාවිහි. ්‍රජුරු මේ බාගෙනලා නොදැක්කාවගේ නිදා ගත්. පහදත් රජරුව වෙලාටම නැගිට්ටා. පහෝදත් සිද්ධිය අර වගේ මයි. රජරු දවස් දෙකක් ඔහම බැලුවා තුන්ගනි දවශත රජුරු නැගිට්ටා. රජරු කල්පන කලාා මේ සුනකයා ඇගේ පෙර වෛරක්කාරයෙක් වන්න ඇති. රජරු එදා සැඟවිලා ඉඳලා ඊ තලයක් අරගෙන අ සුනකෑයට විද්ධ. සුනකෑ මැරල්ල වැටුණ. ඉටැර කාතාව එදා අපවාවා. ආබුවම් රජුරු කථාව ඇහුව මොකදද මේක හේතුව ඇයි සුනකාව බෝකන්නේ. ආං අර කාන්තාව අ බොරුවට දවරපු කතාව මුල ඉඳලම රජිරුවන්ට කීවා. මං මෙහෙම වනේ මෙහෙමයි මන් දිවියංගනාවක් වගේ ඉන්නේ දවල්ට විතරයි. ඉටවසේ මේ දුක විඳින්න්නඕනේ මම ඒක දාම බොරුවට දවුරුයේ මංකරන්න බොරුවක් නං. කඩා වැටිච්ච කලුසුනකෙක් උපදින හැම භවයක මාව කණ්ඩෝනිි කියලා. ඒ කරුම ඇයි මට මේ විපාක දෙන්නේ. මේ කාරණා ඔක්කොම ඇය පැහැදිලිියුම කීවා. මේ ගොල්ලොත් එදා මාව බේරගණඩ බොරුවට දිවුරලා තමයි මගේ දාසෝ වෙලා මේ පදිලායින්නේ විස්තරේ කියලා වාග දුෂ්චරිතය වරද කාය දුෂ්චරිතයේ වරද මනාව කියල දුන්නහම රජ්ජිරූ කියනවා. මන්තාව මොහොතක්වත් උඹල එක්ක ඉන්නේෙනෑ. මට දැන් යන්්ඩෝනි කියලා. මේ කාන්තාව අඩාඩ කියනවා යන්ඩිපා. තවත්මේදුක මට විඳින් දෙැතිබ්බා. ඔබතු මතමයි මාව බේර ගත්ත. අර සුනකෑට විදල මැරුවේ නැත්තන්. මං අදරයටටත් ඔොයිසුනකෑ මාව කනවා. අවුදු පන්සියක් නෙින් ැ අවුරදු හස පනහක් විතර සන කෑ ගොදුරේනවා. ගොලු පන්සීයක්කිපදිලා හිටිය රජුරුව ඇවිල දැන් අවුරු දෙදකශස පණහක් වඩනවා එති නොඒ කේතු කිය කියා බැගෑ පත්වී අන්නනෝ රජජරුව කියනවා බෑ බාටකුම දවල්ට මේ කාන්තාව තනිකරම දිවියන්ගනාවක්නේ එතකොට දැන් රජ්ජුරුව කියනවා මේ දිව්‍යංගනාවක් වගේ මේ කාන්තාව මිච්චර ඉන්ඩ කියනකොට රජජුරු කියන යන්ඩ මෝන කියලා රජරුවන්ට එවන් කාන්තාවක් එක්ක ඉන්ඩ තියෙන කැමැත්ත පවා නැතිවනේ මොකක් නිසාද. රජ්ජුරුවෝ දැක්කා පවක ස්වභාවේ කොහොමද කියලා. තැන් අපිට මේ දවස්සල පව්ගැන කියල දුන්නට මේ මේ අහවල් ලකුසලයට නිරේ යනව කියල කීවට නිරේ දුක මෙන්න මේවාගේ භයානකයි කියලා කියල දුන්නට අපි කොච්චර කීවත් වැඩිය ඒක මයින් කරන්නේනි. අපිතන්නේ නෑ උන්නොහේ නිකන් කියනවා විතරයි. හොදේවල් නැතුව මිනිසු බය කරන්නඩ වෙෙන්ඩති. ඔයවාගේ හේතු හදහද අපිම අපි තුළින්ම රැවටි රැවටි අපි තවතව පව් කරනවා. නමුත් රජ්ජරු ඇස් දෙකෙන්ම දැක්ක සිද්ධියම කක්ද කියලා. රජරුවට තව මොහොතක් ඉඩ හිතෙන්නේ. ටරගොලු අඩා වැල පිද්දි රජිරු යඩ ලේස්තර අන්තිමි අරකාන්තාව බරණැසටනකම්ම පස්සෙන්වා. පස්සෙන් ඇවිලා අන්ඩහඩ ආපගියන. බසන බරණස දැවිල්ල රජරුව මොහොතක්වත් ප්‍රමාද නොවී ඉදිරි ජීවිතන් වැඩි වැඩියෙන් රජරූපින් කරන්න පටන්ගත්තා ො අකුසලේ තරම රජරූ හොඳටම දැක්කා රජර හොඳටම බයවුණ ඉති මේ කාරණාවෙන් මනාව පැහැදිලි කරනවා මේ වාග දුෂ්චරිතයයි කායි දුෂ්චරිතයයි දෙක කොයි තරම් භයානකද කියන කාරණාව ඇය මුලින් කායි දුෂ්චරිතයක් කළා එතමයි වැරදි කාම සේවනය. එක ආදීනවේ බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කරලා දේශනා කළා. මෙහි ආදීනවේ කොපමනද කියන කරුණ මෙක කරුම පතයක් බවට පත්තන්න කාරණ හතරක් සම්පූර්ණි වන්ඩුවනේ වැරදිකාම සේවනය කියහම ඒ කර්ම පතයක් වෙන්න කර්ම පත කියන්නේ මොනවටද. කර්ම පත කියල කියන්නේ මරනාසන්න මොහොති මතක් වුණුොත් ඒ කාන්තයෙන් නිරෙේ උපද්දව වනවා කර්ම පත. ද කර්ම පතයක් වෙන්නේ මනා රවුම් විච්ච කරමයක්. ප්‍රාණගහතය ගත්තු ප්‍රාණගහතට කරණා පහක් සම්පූර්ණ වෙඩිපෙයි සතෙක් ඉන්ඩෝනේ. ඒ සතාට පනතියන බව දැනගණ්ඩෝනේ ඒ සතා මරන්ඩ හිතෙන්ඩෝනේ ඒ සතා මරන්්ඩ උපක්‍රමයක් යොදන්ඩෝනේ ඒ උපක්‍රමයට අනුව ඒ සතා මරණ්ඩෝනේ තර කරුණු පහයි මේ කරුණු පහම හරියටම සම්පූර්ණ උනහම තමයි මේක ප්‍රාණගාත කර්ම පතයක් වෙන්නේ. කර්ම පත කියල කියන්නේ මැරණෙ වෙලාවි මතක්වුණොත් අපායිපද වවා. අරුමයක් වෙනයි කර්මපතයක් වෙනයි. තව කෙනෙක් ලව්වනන් මැරෙවේ දෙන්නටම සිද්ධ වෙනවා. එතන අනදුන්න කෙනට ආරක්ෂාවක් තියෙනවා අප වැඩිතියල මරන්ඩ කියලයි අන දෙන්නේ. නමුත් අර පුද්ගලය මරන්නේ දුන්නෙන් විදලා. එහෙම උනොත් අනදුන්න කෙනා බේරෙනවා.ඒ වැඩිතියන් දෙනකීව යක ෙැට නෙේ මැරුව. කට කරම හට අයිති නැතුව නවා එතකට විදපු කෙනාට විතරයි කරමින්. නවත් වැඩිතිය දමන මැරවි දෙන්න මයිති වෙනවා. කියලඟට සඳහන් කරනවා වෙලාවක් කී වනං අනකරපු කෙන එකොල් හයි තිහට වැඩිතියන් ඩෝනේ නව තර පුද්ල වැඩිතිය එකොල හියි තිස්ප පාට එතකොට තාපොහු අනදුන්න කෙන බේරෙනවා. ඒම කාරණ තෝගයක් මේ ප්‍රාණගහත සම්ප කාරණාව සම්පන්දිී වෙන තියන මුස්. හොකම සම්බන්ධමයත් එහෙම කරුණා විසි භාක් තියෙනවා. එවටගන පස් විසි අවහාර කියලා. අගේ කරුණු දෙනගත්ත නැත්ත අපි හිතාගෙනන්නේ හොරකංකලේ නැහැ කියලා. නැවත් අන්තිවට සිල්පදී කැරි අපිදන්නේ නෑ. සිල් ආරක්ෂා කරගණ්ඩන සිල් කැඩනැහෙනිි දෙැනගෙන තියෙන්ටනෑ. පස් විසි අවහාරයේ ගොඩක් කරුණු තියෙනවා අපි නොදැ සිල් කඩා ගන්න තේ. සමහර වෙලාට අපිගම්කෝ අපිට කවුහරි කෙනෙක් යම් භාන්ඩයක් දුන්න වෙන කෙනෙකුට දෙන්න කියලා අපිගේමු අපිට ඒ බහණ්ඩේ දුන්න කෙනා අද විදේශගත වෙනවා එතොට අය ඔහු එන්න අවරදු ගානකන්නේ ඉන්න මට මේ බාණ්ඩය දෙනවා ආවලාට දෙන්න ද මන්දන්න මමුහ තවටයකින් රටින් පිට වෙනවා මේ බඩු ටික මට දුන්න බව මේ බඩුවල අයිතිකාරය දන්න නෑ ති බුිකමට තියාාගන්නඩ පලළහන්න්නේ. ඒ හින්දා මේ බඩුටික ඔහුට දෙන්න නෑ කියල හිතලා දකුණු අතේ තියෙන බඩුටික වං අතට මාරු කරගන්නවා. කැම වං අතට ගත්තට පස්සේ හිතන අපරාධනි ඒ මනුසයාගේ මේ බහන්්ඩේ ගැෙනහිල්ල ම දෙනවා. ඊට වශසේ දුන්නත් එකකයි නතත්තකයි. මේ අතේඉදල අනික් අතට මාරු කරනකොට හොරකම වෙලායි ගරයි. ඒ දුන්නත්දමට මේ අකුසල කරමය සම්පූර්ණයි එහෙම කාරණය ප්‍රමාණයක් තියනවා කරේ තියනෙක හොර හිටන් අතට ගත්තුත් අතේ තියෙන අනික් අතට මාරුකලොත් තියෙන තැනින් සෙලෙවොත් දැබිගම මේසයකු ඩොරලෝස්ුවක් තියෙනවා. මටහිතන මෙවුලෝසු ගණ්ඩුවන කියලා ඔොරලෝසුට අත තියලත් ඔොරලෝසු හොළවලා නෑ අපරාදිේ. රමමුකද ොරකමක්ක ගේග ගන්න කල ල්ල තිබට වැඩක්න කිය කියන්න ඇයි හොර සිතන් ස්පර්ෂ කරලා තිබුණන තැනිින් සොලෝල ඉරයි ඒ වගේ සෙවුම් කරුණු ගොඩක් දැනගඩ තියෙනවා ඒ වගේ කර්ම පතයක් රවුගෙන් හැට එතොර මේ පරධාර සේවනය කොහොම කර්ම පතයක් වෙන්නේ ඒකත් කරම පතයක් වඩ න ආපහු කාරණ හතරක් කරව් වෙන්න්න හතරක් සම්පූර්ණ වෙන්ඩුවනේ නිසා සඳහන් කළා සේවනය නො ස්ත්‍රයක් හෝ පුරුෂයෙක් වියේත්‍රී. සේවනයේ නොකලීතු කිය කෙනෙ මට අයිති නැති කෙනෙක්. එදක ඔහු සේවනය නොකල හිතු කෙනෙක්. එහම ස්ත්‍රියයක් හෝ එම පුරුෂීක් වෙන්ඩෝනෑ. සේවන චිත්තයේ ඇති වෙන්ඩෝනේ. කාන ස්කාම සේවන සිත ඇති වඩෝනේ. සේවනයට උත්සාහ කර්ඩෝන සේවනය ඉවසඩෝන. මේ කාරණා හතර සම්පූර්ණනුත් තමයි කර්ම පතේ සම්පූර්ණවයන්නේ. නමුත් වැරදි කාමසේවනය කියල කියන්නේ අතිශය භානක වූ අකුසල කරම. ධර්මය අපි අහලතියනෝ අතීතන්ද ලම. වැරදි කාමසේවනය කරපුයි කටුයි ඹුලියවා කියලා. උ පොඩිකාලදලලා යහන කතවක්. ධර්මය ශෂෙන් සහන් කරන මේ නිරේ කටුවිඹුල් නිරේ කියල වෙනම නිරෙ තියෙනවා ඉඹුල් ගහක් යදුන් ගාන කුසයි තනිකරම ගිනි අරගෙන රතුම රතුපාට අඹදල්ලවාගේ තියෙන ගහ කටුවක් අඟල් දාසයක් දිගයි කියල කියන කටු තියෙන හැම තැනම කටුවක් අඟල් දාසයක් දිගයි කියල කියන. ඒ දිගයි විතරක් නෙමේඒ කටු අගගිස්සෙන් ටිකක් නැමි ලතියෙන්නේ එතකට යමපල්ලන් පහර දුන්නහම සමහරු මේ ගහදිග උටට නගින්ඩුවනෑ මේ කටු දැක්කහම කටුතරතුම රතු පාටයි කටු දැක්කහම නගින්ඩ බයයි හැයිති අරගොල්ලු පහර දෙන හැටියට නැගගොත්ත ීට වඩා හොඳයි කියෙහිතෙනවා ඒ තරමට වේදනාවෙන්න්න ගහනු. නගින්න ගත්තහම්කදයන්නේ මේ කටු ඉස්මුදුනෙන් ඇනෙන්ට ගත්තහම ගහල්ල ගණ්ඩ ගහගාවටයන්නත් බේ නිරිසත්තු හරි ලොකුයි අපි මැරුන් හම අපි අපා ඉප දෙනෙත් මේ යගෙන් මනෙම සඳාංකරවා නිරිසතක් යොදුන් ගාන කුසයි හැවයි තාම සිවුම් ශරීරතියෙන් විශාල සත්තු නිසත්තු කියන්නේ. මිනිස්සු දෙන දුක දෙනාය නෙමේ දුක විදිනාය දෙනාඇත් එහෙම තමා. එ අපිගේෙමුද කටුවක් පලවිනි කටු ඉස්මුදුර ඇැුනකීද නගින කෙනග. තෙරටට ගහකොට තව නගින්ටෙපැයි එදට අරක ඉස්මුදන කඩාග නල දිහාටනවා.ඒ නලල දිහට කටුව එනකොට අ උඩ ආය කට්ටක් ඇනිිච්ච ස්වභාවයක් ඉරිච්ච තැි්ච තුවාලයක් ස්වභාවයක් මුක්නෑ. පිය විස්වභාාවයයි.ඉද ඊනක කටුව එතනින් ඇනකොට කලින් එනිිච්ච කටුව නහය දිහටයනවා ඊනඟ කටුව නලල දිහටයනවා උඩ ආයි තිබන වගේ මයි ඊඟ කටුව එතනින් ඇවා. ආගේහෙම කටුවනිය නියනෙන් සරවාන්ගේ පුරාම ඉරාග නගින්දෝන මේ කොච්චර යනන බඩවැැල් ගැලවුුණා ඇට කෝටු ගැලවුනා හර්දවස්තුව ගැලවුනා මැරෙන්න්නේ නෑ හෙම කියලා නිරේ විපාකදන කොටම මැරෙන්නෑ කරමයි තියෙනවාන ඒ කර්ම ඉවර වෙන තුරු දුක්වෙදෙන මැරුනත් ඇහහි පිල්ලං ගහන මාත්‍රටු කතින ඇන් හිතනඒකත් එන්න මැටල ඉවරයක් පිෙනි මේ කියලා හෙමිකක් නෑ දෙම ඒව ඇහ අන්න කලින් හිතට තියෙන දේවල් හැම කරමෙක් හෙමයි. ඇ ඒවාගේ විපාකවිදන එක තැන. ඒට කාතාව පිඳවුනන් තව සඳහංකරන සංඝාත නිරයේ. බැරදි කාම සේවනය යදිච්චි කාන්තාවන් දුක්කදින තවත් එක නිරයක් කියල කියෙන සංඝාතය. ක්‍රාන්තාවන්ගේ ඉනගාවටනකං යකඩ පොළොවෙ ගිලිලා. ඉනෙෙන් උඩ විතරයි උඩටතයෙන්. මේ යකඩ පොලෝ තනිකරම අඹදල්ලවාගේ රතුව වෙලාතියන්නේ ගින්දරින්. එතින් පිලිස්සෙනවා ඉනගාවටනං ගකං විතරන්නේ මේතිීන්. ඉනගාවටයනකං යැඹුරට තියෙන තනිකර යකඩයක් අබදල්ලවාගේ රතු නහම ඒ උුනුසුමටවත්ලඟ ඉන්න බෑනි න කරමයෙන් මැරෙන්නෑ නමුත් ඉනෙෙන් පහල කොට අංගුරුවනවා න මැරෙන්න්නේනෑ වේදනාව තියෙනවා ඒ වේදනාව මේ මනුස්සගින්දරින් යම් වේදනාවක්ද ඒවාගේ සිය දහස් ගුණෙන් ගැඩී. දී එහෙම ඉනෙ පහල එහම අගුරුව වී පිච්චෙන කොට සඳහන් කරනවා මේ. මහා හෙන හඬක්වාගේ හඬක්නවා හැල්ල බලහම සතපුම් සිය ගණන්දිග මහ විශාල පරුවතයක් පෙරල්ි පෙරලේවා. ඇතින් පෙරල නව පේන සතපුම් ගානද්දියි. ඈත නිසත්ව ඔක්කොමණික අර තැල්ල පොඩි වේගෙන තමයි පෙරෙල්ල එන්නේ ඉතන්නක බැලූ වැැල්මට කෙරවල පේ නැති තරන් ගුසපරුවතයක් පිය යටටකරගෙන පෙරලෙනවා කියලා කියීමට කොයිතරම් භාණනක තත්්ඇද කියලා සියලූම දෙනා යටකරගෙන පෙරලීගෙනයනවා තැබැතින් පරුව තයනකටආයි නැගිතිනවා ආයි තැලෙන්ඩ ආයි කරමය උපදනවා එද බල්හම දැ මේක නැගෙන හිල්ල බටහිරට ගියා දැන් උතුර ඉඳල දකුණට එකක් කිය නවා ඒක අපි තලාගනයනකට බටහින ඉදල නැගෙනහිට එකක් කියනවා ඒ කියන ගොට දක්ුණු ඉදල උතුරට එකක් කියන. අහුදු කෝටි ගානක් එහට තැලෙනව හට තැලෙන. සමහරලාට දෙපැත්තෙන් පරුවත ඇවිල්ලට හේත්තුවේනවා. ආගේකයි සඳහන් කරන්නේ දරුවෙක් උපදවන කාරණාව අභිධරුවය පැහැදිලි කරනකොට. දරුවෙක් උපදිනොටේ උත් මාර්ගය ඇතුළි දරුවවා මොනතරං දුකක් විඳිනවද කියන කාරනාව පැහැදිලි කරන තැන දේශනා කරනවා. හරියට උපත් මාර්ගය ඔහු විඳදින දුක සංගහත නිරයේ පරුවත දෙට හිරවුණ නිර සතක් කොලීග. ජන සංගහත නිරේ පරුවත දෙක් දෙපැත්තෙන් පෙරෙල්ලෑ විල්ල එකට හේත්තු වනකොට කට හිරවෙන නිර සත්තු වගේ ඇැකන්නඕනි. ඒවාගේ මවගේ ශරීරයෙන් එලියට එනකොට දෙපස්සටම හිරවෙලා ඒ තරන් මහා දුකක් විඳනවා කියන කාරණාවයි ජාතිපි දුක්කා විස්තර කරන තැන සඳහන් කරලා තිය. මේවාගේ කර්මඒක තියන භහනක බව බෝම ගැපරින් භාගිතතුන් හස පාදල දෙනවා. නකට මුසාාව භාගිතුන් වහස දේශනා කලා බොරු කියන්නට කළ නොහැකි පාපයක් නෑ කියලා. එයි මොන පාපය කරලත් බොරු කියලා බේරෙන්් උත්සාහ කරනවාන්නේ. බොරු කියන්නාට කළ නොහැකි පාපයක් ලෑ අගේ හිද දේශනා කළ රාහුල තෙරුන් වහන්සේට. අම්ඹ ලට්ටි රහුලු වාද සූතරයේ. ඒවාගේ සූත්‍රෝල පැහැදිලි කරනවා. බුදුරජාණන් වහසේකදසක් වඩි නවා රාහුලයන් වහන්ස ලගට වනස වැඩ ඉන්න තැනට. රාහුල ආමුදුරු ඉතා කුඩයි පැම්බාජනය කරගෙන ඉල්ල තියාගෙනඉන්නවා සිරිපතුල් දෝණී කරට. පැම්බාජිනින් සිරිපතුල් දෝනිි කරනවා. රව ආදුරුව කොච්චරපිින් වන්ත. ලොෞතුරා බුදුරජාණන් වහසගේ සිරිපතුල් ඉස් පර්ෂ කරට. ඉ එ පින සීමාවක්න මේ සිටිතුල්ලිස් පරිෂකරණ නිතරන්න්නේෙමේ මහබෝස තණන් වහන්සට තාත්්‍යකයන් මහාකල්ප ලක්‍ෂයක් පාරභිතාපුරු පුත්තමේ. ඉ සඳාකරන බුදුරජාණන් වහන්සගේ පිටිපතුල් රත්තරං කැස් බෑවික් වගේ කියලා. ගන්න රත්තරම්පාටයි. අපූරුවට නිමාවෙලා තියෙනවා. එන සිරිපතුල් දෝනය කළලාට පස්සේ නැම මේ වාාජනය වතුටකක් ඉතුරයිනි. හිද කියනවා රාහුල ය වතුරටික විසි කරන්න කියලා. රාහුල දැම් භාජිනය වතුරු කොපමනද ස්වාමිනි ස්වල්පයි ටික ඊතුරුද රාහුලේ බොරු කියන්නාගේ මහනකමක් ඔය වතුර ටික වගේම ස්වල්පයි. ඉරසිගෙන රාුලක විසි කරන්නට. රාහුල දැන්කොහොමද පතුරටික දැන් අහකදාලන්නේ ස්වාමි වතුරටික අහකදාලා බොරු කියන්නගේ මහනකම අහක දමන ලද්දක් වගේ කියඟට සඳහන්කනව රාහුල ක මුනින් නමන් එක පෙන් ලකිෙන රාහුල බොරු කියන පුද්ගලයාගේ මහනක මුනින් හරෝප එකක් වොගේ ඒ කවදත් පිරෙන්නේ ඊළඟට කියන රාහුල්ල ඔක දැඟා පවුඩුව අතට හරවන්ට තැන්කොහොම දරාහුඩ ස්වාමිනිි දෙැ බාජිනි හිස් බොරු කියන්නාගේ මහනකමක් ඔයගේ හිස්ස එකක් එතන පැවිද්දක්නෑ. මේවාගේ දක්වමින් අ රාහුලයන් වහන්සේ ඇතින් මොසාවාද කියවෙයි කියලා. කියව නැහැවුන් වහසේ ඇතින් නමුත් භාගිතන් වහසේ ආරක්ෂා කරනවා. එ ඊීතන්ටකොදැ එතොද පැවිද් ගැන මෙතන කියන්නේ රාහුලයන් වහන්සිටෙන්නේ ඉතති තින් අප නුස්සකමත් ඒවාගේ කිය හිතන්ට වෙනවාන්නේ. ආක දමන ලද්දක් වගේ ස්වල්පයක්ක් වගේ මුලින් ලමක්පිකක් වගේ හිස්ස එකක් වගේ ඒකන සහන්කලේ බොරු කියන්න අට කල නොහැකි පාපයක් නැ කියල්. දෙයින්ද මේ කාය දුෂ්චරිතය කයින් කරන වැරදිකීයක් තියෙනවද තුනක්තියෙනවා. ප්‍රාණගහත අදත්තාදාන කාම මිත්‍යාචාරය. වචනයෙන් කරන වැරදි හතරක්තියනවා. බොරු කියේනෝ කේලංකේනෝ පරුසෝචන කියේනෝ හිස්වචන කියේනවා. මෙ හැමේ එකක්ම භානක්කු සල කරමයි සස්සර බොහොම පින්කරලා වචන පිට කරන්න පුළුවන් දිවක් සහිත කටක් ලබල පින නිසා ලබාගත්ත මුකයෙන් අපි අපායට ඇන්ඩ නම් පාරහදන්නේ ඒ කතා කරන්න පුළහන්කම නොති බුණුවනන් ඉට වැඩා හොඳයි. නමුත් මේ ඉන්ද්‍රියන් අපි පින්කරලා පින්කරල අරගත්ත අපාහි පාරාරන්ඩන මේ සුගතිය දොර යුත්ත කරගට. ආංගේ සඳහාමයේ ඉදි්‍රියන් ්‍රෝජන අරගෙන වහ වහා සංසාරෙන් එතරයන්ඩ බුද්ධාන්තරේක ලැබිච්ච මනුස්ස ජීවිතයට මංහොඳ සාධහරණයක් කලාද කියෙල හැම වෙලායම කල්පනෑ කරකර භාගිතුන් වහස භාගිතුන් වහන්සගේ අවවාදයට කීකරු සැද හැති ශ්‍රාවකවේ හැටියයට. භාගිතුන් වහන්සේගේ සරණින් ආශිරවාාදයෙන් සතරපායක් විිදිලා සුගතියෙන් සුගතියට ග හිල්ලා අමාමහන් නිවනිින් සැනසිෙන්න්දේ. මේ රැස් කරගත්ත කුසල දරමඇත් අපට ආශිරුවාදයක් වේවා භාග්‍යතුන් වහන්සේගේ ආශිරවාදේ සරණ නිරන්තරයෙන් ලැබේවා කියලවි ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද මේ ධර්ම දේශනාවේ දායිකත්වය දරුම් ලබන්නේ මුල්ලවත්ත ගොතතුුව ලිපිනෙහි පදිංචි, ජීවන් මානගේ මහත්මා සහ චතුරී ජයිසිංහ මහත්මය ඇතුළු පවුලේ සිර දෙෙන විසින්. උතුම් අරමුණ හැම දෙනාටම උතුම් වූ චතුරාරි සත්‍යය සුක සහගත අයුරින්ම ඉතාමයික්මනින් අවබෝධ කර ගැනීම සඳහා මේ කුසලකර්මය හේතුවේවා. අපේ නමින් නැසී මිය පරලෝගිය නෑදෑ හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදං වේවා. ඉටමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන පුුණ්්‍යවතී පෙරේරා මවටහා JAD ්‍රේමතුන්ග පියාන්ට නික් නිරෝගී සුවය සහ දේර්ඝාවිශල බේවා ජෝනි වස හත්වන දින උපන්දිනේ සැමරු විභාශ ආදුල්ක පුතුට හා රන්ධහරපුතුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාශ ප්‍රාර්ථනා කරනවා ගීවන් මානගේ මහත්මා සහ චතුරි ජයයිසිංහම හත්මේ යනායට නිදුක් නිරෝගි භාව චිරජීවනය ලැබේවා පිංකමට සහ සම්බන්ධූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දේර්ඝාවිෂ ලැබේවා ජූනිමස බිසි හතර වනදින උපන්දිනය සැමරූ පුුණ්්‍යවතී පෙරේරා කාංචනා ජයසිංහ ජනායට රත්නත්‍රේ ආශිරුවාදේ ලැබේවා ජියනි මස සිදවෙවැනි දින උපන්දිනය සැමරූ අමන්ත මල්මී පුතනුවන්ට ප්‍රත්නත්‍රී ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනයේ සැලසේවා කියල ප්‍රාර්ථනා කරනවා. ජීවන් මානගේ මහත්මා සහ චතුරී ජයිසිංහ මහත්මිය විසින් කුුණ්‍යයානු මෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා. ආශිරුවාද කළ සියල දෙනාටම රත්නත්‍ර යාශිරවාදීෙන් නිදුක් නිරෝගිභාවී චිරජීවනේ සැලසේවා හැම කෙනෙකුටම් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහනිවනින් සැනසිල්ලෙ මේ උතුම් පු්්‍ය කර්මයන් හේතුවාසනාවේවා කෙළ ප්‍රාර්ථන කරනු. ආකා සට්ඨාච බුම්මට්ඨාදේවානාගා මහිද්දිිකා Punyaන්ang අන ditවා චරරකం තුළෝකසාසන දේවෝ වසතුකාලීනే සස්ිය සම්පත්තිහිතුచ පීතో භවතුළකෝචරාජා භවතු දම්මිකු